මේ දේශනාව මේ දේශනා කොටස රජගහනුවර වේළුවනාරාමයේදී තමයි සිද්ධ වෙන්නේ. මොගලම් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ සමග පිණ්ඩපාත වඩින්න ගිජ්ජ කූටෙන් පහළට වඩිනවා. මොගලම් මහරහතන් වහන්සේ එක්තරා තැනකදී සිනහාවක් පහළ කළා. ලක්කන ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි ප්‍රිය ආයස්මත් මොග්ගල්ලාණන් වහන්සේ ඇයි සිනහාවක් පහළ කළේ? ආ ප්‍රිය ආයස්මත් ලක්කන ඒක මේ වෙලාවේ හන්ට එපා. අපි හවස තථාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට වඩිනවනේ. ඒ වෙලාවේ එතනදී මගෙන් අහන්ට. පින්දපාතේ වැඩලා ඉවර වෙලා හවස් කාලේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වේළුවනාරාමිත වැඩි වෙලාවේ ලක්වන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී මොගලම් මහරහතන් වහන්සේ ගානම ප්‍රිය ආයස්මත් මොග්ගල්ලාන අද උදෑසන ගිජ්ජකූට පර්වතයෙන් බහිනකොට ප්‍රිය ආයස්මතුන් වහන්සේ සිනහ වුණා. එකට කාරණේයි මං අහන්නේ හේතුවයි මං අහන්නේ. එකට අපිට හේතුව කියන්න තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මොගලම් මහරහතන් වහන්සේ ලක්කන ස්වාමීන් වහන්සේට කියනවා ප්‍රිය ආයස්මතුනි මම මේ ගිජ්ජකූටෙන් බැහැගෙන එනකොට දැක්කනේ මේ ප්‍රේතේ අසූචි වලක වැටිලා ඔළුවත් එක්කම ගිලිලා ඉන පුරුෂ රූපේ රූපයක්. ඉතින් මියා වේදනාවෙන් කෑ ගහනවා. එතකොට මේ අසූචි වලේ ඉන්න ඉදිකටු තුඩ වාගේ තියෙන සත්තු කනවා. තව නොයේ ප්‍රාණින් කනවා. උච්චර දුක් විඳ විඳ වේදනාවෙන් කෑ ගහ ඉන්නවා අසූචි වලේ වැටිලා. ඉතින් මම දුටුවා. ඉතින් මට හිතුණා අනේ මෙහෙමත් සත්වෝ ඉන්නවනේ. මෙරිලා ගිහලා සත්වෝ මෙහෙමත් වෙලා උපදිනවනේ. ඉතින් මට මෙහෙම හිතෙනා එතකොට තමයි සිනහ පහල කළේ මං. මේ ඉතින් බුදුරජාණන් වහන්සේ විලාවේ දේශනා කරනවා පින්වත් මහණෙනි මමත් ඔය මේ ප්‍රේතයාව දුටුවා. නමුත් මම ඒක කිව්වේ නැත්තේ සමහර මිනිස්සු ඉන්නවා මේ තථාගතයන් වහන්සේ කියන දේ ගැන සැක හිතෙනවා ඕක වෙන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම කියන දේ කවුරු හරි පිළිගත්තේ නැත්නම් එයාට ඒක බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස පවතිනවා. නමුත් දැන් ශ්‍රාවකෙක් ඉන්නවා සාක්ෂි පිණිස සංඝයා ඉදිරියේ මේ ප්‍රකාශ කළේ. ඒ නිසා පින්වත් මහන්නේ මම කියන්නම් මේ ප්‍රේතයාගේ සසරේ ස්වභාවය. ওই ප්‍රේතයා කලින් ජීවිතයක රජගහනුවර හිටපු අනුන්ගේ අඹුවන් සමග වරදේ හැසිරෙන මිනිහෙක් වැරදි කාම සේවනය කරපු කෙනෙක්. ඔය පුජ්‍යලයා ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක් අවුරුදු සිය ගණනක් අවුරුදු දහස් ගණනක් අවුරුදු ලක්ෂ ගණනක් නිරේ පැහුණා. බොහෝ කාලයක් නිරේ වෙහිලා වෙහිලා අන්තිමේදී ඕන ප්‍රේත ලෝකී අසූචි වලක ඒ සැප විඳින්න නිගී අසූචි වලක කිඳා බැහැලා ප්‍රාණීන් කකා අප්‍රමාණ සැප විඳිනවා. කුඹන සැපයත් අසූචි වෙලේ ගිල්ල ඉද්දි. අදට පින්වත්නි අපි මේ කතා කරන වෙලාවෙත් මේ ප්‍රේතයා අසූචි වෙලේ ගිල්ල ඉන්නවා. අවුරුදු කෝටි ගණන් මේ වැරදි කාම සේවනේ එක එක ගෑනු පිටිපස්සේ යෑම විපාක. මේ ලෝකේ මිනිස්සු හිනා වෙලා කතා කළාට ඊළඟට මේ ගණන් ගත්තේ නැතුණාට ආසාවල් වලට පෙළඹුණාට පාපේ පාපේමයි. ඊළඟට යාළු වුණත් කෙනෙක් යාළු වුණත් විවාහ වෙනකල් එයාව අයිති නෑ. දැන් අපි කියමු යාළු වෙච්ච ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි පාකෙක් ඉඳලා හරි අහුවෙලා පොලිසියට ගෙනිච්චොත් ඒ අයගේ බාරකාරය විදියට ගන්න අම්මා තාත්තානේ. ඕන විවාහ වෙලා නම් මෙන්න අපි කසාද බැඳලා ඉන්නේ කියපු ගමන් අය අම්මලා තාත්තලාට කතා කිල්ලන්නේ නෑ ගෑණියයිති මිනිහට. ඒතර කොල්ලෙක් කෙල්ලෙක් අහුවෙච්ච ගමන් පාකෙක් ඉඳලා හරි පොලිසියට අල්ලනවා. ඒතර ලෝකෙ නීතියනොත් ඒ දෙන්නට ඒ දෙන්නා අයිති නෑ. දෙමව්පියන්ටයි අයිති. එතකොට යාළු වෙලා හිටියත් ඒ ගෑන් ළමයි අයිති දෙමව්පියන්ට. ඒ පිරිමි ළමයි අයිති දෙමව්පියන්ට. තමන්ට අයිති නෑ. ඒ නිසා නීතිමේ වශයෙන් විවාහ වෙනකල් දෙදෙනාට එකතු වෙන්න අයිතියක් නෑ. ඒක ලෝකේ වැරදි කාමසේවණී කියන එකටයි ධර්මයට වැටෙන්නේ. ඒ ගෙවල් වලින් ඒක මේ යාළුකම දැනගෙන තිබ්බත් අනාගතේ අනිවාර්යෙන් ඒ දෙන්න විවාහ වුණත් ඒකට අයිතියක් නෑ. දැන් පින්වතුනි ලෝකේ හැමදැනම මේ පව්කාරකම් සිද්ධ වෙනවා.
නමුත් මොකද කරන්නේ ඒ ලෝකේ පෞකාරකම් සිද්ධ වෙනවා කියලා මේ ධර්මයේ යට යවන්නද මේ තමයි සත්‍ය ධර්මයේ ළඟදී පොඩි කොල්ල කුරුටෙක් ආවා මේ හාල් මැස්සෙක් වගේ කොල්ලෙක් ඊට පස්සේ මොනවද දේවල් ටිකක් කියාගෙන මේ ස්කෝලේ යන වයසේ අවුරුදු 16ට කෙල්ල තුන් දෙනෙක් කාමරවල තියාගෙන ඉඳලා ඒත් මං ඇහුවා ඒ කෙල්ලන්ට දෙමව්පියෝ නැද්ද ඒක ගානක්වත් නැහැ अनाथकोटी ඉතින් මේ වගේ පින්පව් දැනගත්තොත් නම් කෙල්ලෙක් කොල්ලෙක් බේරෙයි අහිංසක කමර කොල්ලෙක් කෙල්ලෙක් බේරෙයි මේ සමාජයේ දඩාවටේ ගිහිල්ලා අනේ ළමයි බේරගන්නේ කොහමද ඒකයි මම මෙතුවක් කල් කරන වැඩසටහන වලදී කිව්වේ පොඩි උන්ට පින්පව් ගැන කියලා දෙන්න දරුවන්ට පින්පව් ගැන කියලා දෙන්න දහම් පොතක් තෑගි කරන්න මේ කතා කියලා දෙන්න උන් බණ අහන්න නැත්නම් අහපු එකේ කෙටි සාරාංශය उनके उलुआतकोटी काम सीवनीसा विवाह नाट पास तमंग स्वामी तमंग बिरीद ඒ විපාකයෙන් අයින් වෙන්න පුළුවන් වෙන ජීවිතයක විපාකෙද ඊළඟ ජීවිතයේ දුක తీවෙන්නේ ඒ අතරේ සත්පුරුෂයන්ගේ ඇසුරට වැටුනොත් සතර අපායෙන් නිදහස් වුනොත් ආපහු නිරේ වැටෙන්නේ ඒ නිසා මේ හැම වෙලාවෙම හිතන වැරදි මං හදාගත්තා මං ආපහු කරන්නේ අනේ ඉස්සර මොනවද නොදැනගෙන හිටියේ දැන්නේ පින්පව්වත් තේරෙනවනේ හිටපු මට්ටමෙන් මං ගොඩ ඇවිල්ලා නේ කියලා හිතන්න ඒ වගේ ජීවිතේ වෙනස් කරගන්න තිසරණ සහිත පංචශීලයේ රකින්න ගොඩක් දන් දෙන්න පින් කරන්න නරක දේවල් වලින් ඈත් වෙන්න මේ පව්කම් වල නිතර ඉදිලා ඉඳලා ඊට පස්සේ මේ පව්කම් වලින්ම මැරිලා ගියොත් මේ දුකෙන් නිදහසෙන්ට අමාරුයි බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ තමාරු වුණොත් එහෙම බුද්ධ ශාසනය නැති කාලේ කොහොමදත් අමාරුයි කවුද පින් පව් ගැන කියලා දෙන්නේ ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඔහොම ලෝකයක් තියෙනවා ආයෙත් අපේ මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූටයෙන් බහිනකොට පුරුෂ රූපයක් දැක්කා. ඔහු දෑතින්ම ගුලි කරගෙන ගුලි කර 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 අසූචි කනවා. අසූචි වලක ඉන්නවා ගුලි කර කර අසූචි කකා කෑ ගහ දුවනවා. කපුටෝ ගිජු ලිහිණියෝ සත්තු ඇන ඇන වද දෙනවා. ඒ වද දෙද්දී අසූචි කකා දුවනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ හිතුණා අනේ මෙහෙම සත්වේ ඉන්නවනේ මිනිස්සු මැරිලා ගිහලා මෙහෙමත් උපදිනවනේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් දේශනා කරනවා මොග්ගල්ලාන ඔය මිනිසයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මේ 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 මිනිසයා මාන්නකාර බමුණේ. මේ මිනිසයා මොකද කළේ සංඝයාට අමනාපයට නමුත් සංඝයාට දානෙට වඩින්න කියලා ආරාධනා කළා. එතකොට තෙරුන් වහන්සේලා ඒ බමුණු ගෙදරට දානෙට ගියා. මෙයා දානි භාජන පුරවල තිබ්බේ අසූචි වලින්. ගෙදරට සංඝයා වැඩියට පස්සේ කිව්වා ඕන්න තියෙනවා බෙදා ගන්න කිව්වා. ඕන්න තියෙනවා බෙදා ගන්න කිව්වා. සංඝයා ඉතින් ඊට පස්සේ එතන හිටපු මිනිස්සු හාමුදුරන්ගේ පාත්‍ර ගත්තා. අර භාජන අයින් කළා අසූචි පාත්‍ර වලට පුරවලා හාමුදුරන්ගේ අතට දුන්නා ආ දැන් අරන් යන්න කියලා. මෙහෙමත් වෙලා තිනවා පින්වතුනි බුද්ධ කාලේ කාශ්‍යප බුද්ධ කාලේ නිරේ වැටුණා කියනවා මැරිච්ච ගමන් යථාබත නික්කිටෝ ඒවා නිරේ ඉසේ තින බරක් බිම තිබ්බා වගේ නිරේ ඉපදිරා ඊට පස්සේ
නිරේ ඉපදුනාට පස්සේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් නිරේ දුක් ඉඳලා දැන් පෙරේත ලෝකෙට ඇවිල්ලා පෙරේ අසූචිකක ඉන්නවා. පින්වතුනි අපේ මහමෙවුනාවි මුල්ම කාලේ අපි එක දිගට පින්ඳ පාත වෙලියා. අපේ හාමුදුර ඔක්කොම යපුනේ පින්ඳ පාතෙන්. මුල් කාලේ උදේ වේලා අපි පින්ඳ පාතෙන් යපෙන්නේ. ඊට පස්සේ සමහර අය අන්‍යාගංකාර මිසදුටු ගම්වල සමහර අපි අසපු ආරම්භ කළා. සමහර අසපුවල සම් පින්ඳ පාත ගියාට පස්සේ සමහර පාර්සල් ලැබිලා තිබුණා. මුල්ම කාලේ මම මේ කියන්නේ පාර්සලේ ලියනකොට ගෙම්බේ. සමහර මේ තැන් තිබිලා තියෙනවා මේ ඉදිකටු ගහලා. එච්චර තරහට හාමුදුරුවන්ට කෙසෙල් ගෙඩි ඉදිකටු ගහලා පූජා කරනවා. ඒත් අපි ස්වාමීන් වහන්සේලා එකපාරම වළඳන්නේ නැති නිසා ඒ සීයෙන් වළඳන්නේ ඉතින් ඒ නිසා අහු වෙනවා. මේ වගේ ඉතින් අදත් ඕවා තියෙනවා නයි ඉතින් ඒ කාලේ තියෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් ගොඩාක් දුරට අපි පින්ඳ පාතේ වඩින්නේ. අපි තෝරාගත්ත තැන් කිහිපයක පින්ඳ පාතේ වඩිනවා මිසක්ක මේ ලෝ ඒ කියන්නේ අපි ඒ බුද්ධ කාලේ ඒ උතුම් ගුණධර්ම අද යුගයේ පුරුදු කරන්න හැදුවට පරිසරයෙන් ඒකට සපෝට් එකක් නැහැ. උදව්වක් නැහැ. ඉතින් ඒ නිසා ඉතින් බණ පොත් ටිකක් බලාගෙන පුළුවන් විදිහට මේ ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරනවා. ඔබත් එසේ කරන්න. පුළුවන් විදිහට ධර්මයේ හැසිරෙන්න. අඩුපාඩු හදාගන්න, තෙරුවන් සරණ යන්න, හාසූස් ගල මේ ලෝකෙට සාප කරන්න එපා. ඔහොම තමයි සංසාරේ සත්‍යය. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ වැඩ හිටපු කාලේ පොළොව ගව් හතක් වැඩෙන කල නිරේ හිටියා මේ මිනිසයා. දැන් ප්‍රේතේ. අදටත් ප්‍රේත ලෝකේ. ওই පව්කම් කරන මිනිසුන්ට අපි සාප කරන්න ඕනේ නැහැ පින්වත්නි. මේ මදිද මේ ලැබෙන විපාක පව්කම් කරන මිනිසු ගැන කරුණාව ඇති කරගන්න මේ මිනිසු සතර අපාය වැටුණාට පස්සේ පව් මේ සංසාරේ මව් නොවිච්ච පියා නොවිච්ච කෙනෙක් නැහැ අපේම කට්ටිය වෙන්න ඇති මේ ඉතින් ඒ නිසා මේ සසරට කලකිරීම ඇති කරන හොඳට බණ පොත් ටිකක් බලන්න පින් දහම් කරන්න සිල් ගන්න පොයේත ධර්ම දේශනා ශ්‍රවණය කරන්න අන් අයට දහම කියලා දෙන්න ඊට පස්සේ ඔය කොල්ල කෙල්ල ෆෝන් වලින් පැය ගණන් කතා කරගෙන ඉන්න වෙලාවේ පොඩ්ඩක් මේ කතාවක් කියලා දෙන්නකො. පින් සිද්ධ වෙනවනේ. ධර්මියත් කියවෙන දවස් 10ක් කතා කළොත් කතා 10ක් කියලා දෙන්න පුළුවන්. ඒතකොට මේවා ඒතකොට මේ කතාව කියනකොට අපි කියමු ගෑන් ළමයි යාළු වෙන කොල්ලට කියනවා මේ මේ ප්‍රේත ලෝකේ විස්තර මෙහෙම පව්වල මේ විපාක තියෙනවා. ඒතකොට අර පිරි ළමයාට හිතට යනවා මෙයා පව් වලට බය ගෑන් ළමින්. ඊට පස්සේ එන්නේ මේ නරක දේවල් වලට. කොල්ලත් එහෙම. එතකොට එහෙනම් මෙයා මේ නරක දේවල් වලට එන්නේ නැහැ කියලා අතාරිනවනම් ඒක කොහොමදත් හොඳයි. මොකද එයා ඇසුරු කරලා තියෙන නරක අදහසින්. ආදරයට නෙවෙයි. ඒ නිසා ඔබගේ ඒ සම්බන්ධතාවල තියෙන යාළුකම් ඇත්තේවද නැත්තේවද කියලා හොයාගන්නත් පුළුවන් බන කියන්නේ ගියාට පස්සේ. දවස් දෙකක් ෆෝන් එකක බන කියනකොට ඒකේ හරියන්නේ නැහැ. ඒකෙන් බන කියනවා හැමදාම කියලා ෆෝන් එක තියෙනවනම් එතකොට තේරුම් ගන්න චරිතවල ස්වභාවය. ඒ නිසා පින්වත්නි බලන්න මේ සංසාරයේ ස්වභාවය කොහොමද දේවල් සිද්ධ වෙලා තියෙනවා බුද්ධ ශාසනවල. ඉතින් පව කරන සත්වයා ආයෙත් අපගේ මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජු කූටෙන් බහිනකොට ප්‍රේතයෝ දැක්කා. මුගලන් මහරහතන් වහන්සේ වේලුවන ආරාමයේදී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ලංකන ස්වාමීන් වහන්සේට මෙසේ වදාළේ. ප්‍රිය ආශ්‍රමතුනි මෙහි මම ගිජ්ජකූට පර්වතයෙන් පහළට වඩිද්දී ආකාශයේ ඇවිද ඇවිද යන හමක් නැති ස්ත්‍රී රූපයක් දැක්කා. සම්පූර්ණ ස්ත්‍රියක් හම ගහලා. ඉතින් භූත ගිජුලිහිනියෝ කාක්කෝ උකුස්සෝ පන්නා පන්නා කනවා. ඉර ඉරා කනවා. කඩ කඩා කනවා. එතකොට මේ හමක් නැති ස්ත්‍රී රූපය වේදනාවෙන් කෑ ගහනවා. බොහෝ කොට වේදනාවෙන් කෑ ගන්නවා විලාප තියෙනවා. මට ඒවා දැකලා හිතුණා පුදුම සහගතයි මෙහෙමත් ඉන්නවනේ සත්වයෝ. ස්ත්‍රී මෙහෙමත් උපදිනවනේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය සත්වයා මේ රජගහ නුවර හිටපු වෛශ්‍රියාවා. ගණිකා වෘතිය කරපු කෙනෙක්. අනිත් අයට ඇඟ විකුණන ජීවත් වුණා. තමන්ගේ හැම අනිත් අයට පෙන්න ජීවත් වුණා. දැන් හැම ගහලා හැමක් නැහැ දැන්. දැන් වේදන වේදනාව නිරේ ඉපදුනා අවුරුදු බොහෝ කාලයක් දැන් ওই කාශ්‍යප බුද්ධ ශාසනේ කලින් වෙච්ච දේවල් දැන් මේ පෙරේතෙක් වෙලා ඒකයි කියන්නේ මේ ලුණුයි බතුයි කන එක හොඳයි පව් කරන්න නැතුව කැඳ ටිකක් බීලා ඉන්න එක හොඳයි පව් කරන්න නැතුව දැන් මේවා දැන් ඇහුව දැන් කොළොම පැතිවල එක එක පැතිවල
රංචු පිටින් හැදිලා ඉන්නවනේ සමහර වෙලාවට අපි දන්නේ නැහැ සමහර අය අපින් ප්‍රශ්න විසඳ ගන්න ආපුම සමහර වෙලාවට සමහර වෙලාවට ඔය ඇඟ මිරිකන තැන් තියෙන ඉස්පාතේ එනවා ගොඩාක් දුරට නරක වල වැඩ කරනවා සමහර අය පිස්සු හැදිලා වගේ ඒවට ඇබ්බැහි වෙලා ඇවිල්ලා අපිට ප්‍රශ්න ලියුම් වලින් ලියලා එවනවා කතා කරනවා අපි මොනවද දෙන්නද උත්තර මිනිසු කරන පව්කම් අපිට ඒ වෙලාවට හිතෙන්නේ අපි මහාන මිච්චේ කොහොඳයි අපිට උතුම් ඇසුරක් ලැබිච්ච එක හොඳයි සත්පුරුෂ ඇසුර ලැබිච්ච එක හොඳයි අනේ අපිට පින්පව් ගැන අහන්න ලැබිච්ච එක හොඳයි අද කාලේ මිනිසුන්ට සල්ලි තියෙනවා නම් ඕනම ජරාව සල්ලි ලැබෙනවා නම් ඕනම ජරාව මෙන්න විපාක කවුද වග කියන්නේ මේවට මේ කී දොහක් කාලා බීලා ඉන්නද අනේ දැන් මනුස්ස ලෝකේ මොනවද කනවා කියලා කන්න තියෙන්නේ ඉතින් මේ තමන්ගේ ජීවිතේ රැක ගන්න පව් කරලා මේ සත්‍යය බොහෝ දුකටපත් වෙනවා ඉතින් ඒ නිසා මේ තව තියෙනවා ප්‍රේතෙක් ගැන අම්මෝ මේ වගේ නම් දැනගත යුතුයි මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ වදාළේ ප්‍රිය ආශ්මතුනි මෙහි මම ගිජුකුළු පව්යෙන් පහලට වදෙද්දී ආකාශයෙන් ඇවිද ඇවිද යන පිරිකුල් සහගත දුගදහමන ස්ත්‍රී රූපයක් දැක්කා පිරිකුල් ගොඩාක් දුගදහමනවා කුණු වෙලා ඉතින් භූත ගිජිලිහිනෝ කාක්ක උකුසෝ පිරිකුල් සහගත දුගදහමන ස්ත්‍රී රූපේ පස්සෙන් පන්නා පන්නා ඉර ඉරා කඩ කඩ කනවා එතකොට මට හිතුණා අනේ මෙහෙමත් සත්‍යෝ ඉන්නවනේ මෙහෙමත් මිනිස්සු මැරිලා ගිහිලා උපදිනවනේ කියලා මට හිතුණා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය සත්වයා මේ රජගහනුවර මේ කාලේ හිටපු අනුන්ට අනවින කොඩි වින කරන ස්ත්‍රියා කට්ටණ්ඩියේ ඉතින් ඔය ස්ත්‍රී ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණන අවුරුදු සිය ගණන කවුරුද දහස් ගණන අවුරුදු ලක්ෂ ගණන් නිරේ පැහුණා අන්තිමේදී ඒ පාපේ ඉතුරු විපාක විඳවන්නට ওই විදිහේ උපතක් ලබාගෙන විඳෝ විඳෝ ඉන්නේ. ඔන්න හදේ වුණියන් කිරීමේ විපාක. කොඩි වින කිරීමේ විපාක, අන වින කිරීමේ විපාක. පවුල් කඩා හිරවනවා. සමහර වෙලාවට අපි දැකලා තියෙන හාමුදුරුවරු කොඩි වින කරගෙන සිවුරු අරවනවා. ඉනා දෙනවා, වසී කර ගන්නවා. එපා කරවනවා, පිස්සු හදවනවා. අන වින කොඩි වින ගෙවල් විහිරෙන්න පාළු වෙන්න කරනවා අනවින කොඩි වින නිරේ මේ පොළව ගව් හතක් වැඩෙනකල් නිරේ ඉන්නවා ඊට පස්සේ ඇවිල්ලා පෙරේත ලෝකවල වාගේ සත්තු කකා ඉන්නවා අර කොහෙද අර මිනිස්සෙක් ওই අක්කු බැඳගෙන වැඩ කරලා අවසානයේ මිනිස්සයා අවසාන කැමැත්ත ලියලා තියෙන්නේ මම මැරුණාට පස්සේ කාමරේට දාලා මේ වරුවක් වහලා තියන්න මිනිහ කියලා එච්චරම රැට ඇවිල්ලා යක්කු මෙයාට කියනවා ඔබ මැරෙනකල් ඉන්නේ අපි කියලා ඊට පස්සේ මේ ඒ මිනිස්සයා මැරුණාට පස්සේ කාමරේට දාලා මේ තිබිලා තියෙනවා වරුවකින් ගිහිල්ලා බලනකොට එක ඇඟිල්ලක් ඉතුරු වෙලා තියෙනවා මුළු මනුස්ස ශරීරෙම කාලා යක්කු එච්චර ඔය යක්කු බැඳගෙන වැඩ කළාට ඔවුන් කැමැත්තෙන් ඉව කරන්නේ අවස්ථාව ලැබිච්ච දෙන මේ ඵල ගන්නවා ඉස්සර තිබිලා තියෙන ඔය වගේ යක්කු බැඳගෙන වැඩ කරන කට්ටණින්ගේ දරුවන්ගේ බෙල්ලි මිරි කළා තියෙනවා ඉතින් ඒ වගේ ගොඩාක් තමන්ගේ පවුලටත් ඉවර ආත්මතු පරම්පරාවකට ඉවරයි ඒ නිසා කවදාවත් මිනිසෙකුට අනවින කොඩි වින්නම් කරන්න එපා ඒ වගේ පොතක් හමුණක් දෙන්න එපා ඉතින් ඒක හරි භයානකයි ඉතින් ඒ නිසා පින්වත්නි මේ වගේ පෞකාරකම් තියෙනවා මනුෂ්‍යක රුවන්වැලි සෑය වැඳලා ජයසිරි මහබෝධින් වහන්සේ වැඳලා පිරිත් කියලා පහන් දැල්වලා සෙත්පතල සෙත්‍රාර්ථනා කරන්න. ඉතින් කවදාවත් මනුෂ්‍යෙකුට අයහපත පිණිස හිතන්න එපා. තරහව පළියට ගිහිලා පොල් ගහන්න එපා. පඳුරු ගැට ගහන්න එපා. මිරිස් සම්බලන්න එපා. කොණ්ඩෙන් ගොම ගහන්න එපා. මිනිස්සු එහෙමත් කරනවනේ. සීනි අඹරන්න එපා. ඒ වගේ විපාක එනවනේ. ඔවා කියන්නවත් එපා කාටවත්. ඊට පස්සේ ඇහෙන්න සලස්වන්නත් එපා. ආහවලාට මෙහෙම කරන්න ඕන කියලාවත් කියන්න එපා. ඒච්චර භයානකයි සංසාරේ. මොකද අපි ඔක්කොම නිදහස් වෙලාද දැන්? අපි කියන වචනේ එනවනේ සසරට. ඉතින් ඒ නිසා ඊට පස්සේ මෙහෙම දුක් විඳලා පෙරේත ලෝකවල දුක් විඳලා ඉඳලා මනුස්ස ලෝකෙට ආවට පස්සේ අහාක යන අනවින කොඩි වින වදින වැඟට. ඇයි තමනු සංසාරේ කළා තියෙන නිසා. ඒ නිසා අතිශයින් භයානක එක පවුලක් කැඩුවොත් එහෙම මේ වාගේ දුක් විඳලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා තමන්ගේ ජීවිතේ තමන් ආදරය කරන පවුල් කැඩෙනවා සිය දහසක් එක පවුලක් කැඩීමේ විපාක මනුස්සගේ අතපයක් මොකක් හරි කැඩුවොත් එහෙම තමන්ගේ අතපය කැඩෙනවා සිය දහස් වාරයක්
ඉතින් ඒ නිසා මේව ලේසි නෑ සංඝයා වහන්සේ නමකට අනුතරක් කළොත් ආය කසාවතක් දකින්න වෙන්නේ නෑ සසරේ අතිශයින් භයානක දේවල් පින්වත්නි මේවා ඉතින් ඒ නිසා ඒක තමයි මංගුලිත්ත්‍ය කියලා ප්‍රේත වස්තුවක් ඔය බුදුරජාණන් වහන්සේයි වදාළේ ඊළඟට තියෙනවා පින්වත්නි මේ බලන්න සංසාරයේ ස්වභාවවල් මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ දැක්කේ ගෙජ්ජකුට පාර්වතයෙන් පහළට වඩිනකොට මුගලන් මහරහතන් වහන්සේ දැක්කා එක ප්‍රේතයක් ප්‍රේතියක් ඉන්නවා ආකාශයේ ඇවිදවිද කෑක ගහ ගිනි අඟුරු වලින් වෙලී දහඩිය වැගිරෙන රත් වූ සිරුර ඇති ස්ත්‍රී රූපයක් දැක්කා එතකොට ඒ ගිනි අඟුරු වලින් වෙලි වෙලි දහඩිය වැගිරෙන රත් වූ සිරුර ඇති ස්ත්‍රී රූපය වේදනාවෙන් කෑ ගහනවා එතකොට මට හිතුණා ගිනි අඟුරු වලින් වෙලි වෙලි මේ ස්ත්‍රියක් කෑ ගහ ප්‍රේත ලෝකෙ මේ යනවා එනවා අම්මෝ මෙහෙමත් උපදිනවනේ සත්වයෝ ගිහිල්ලා කියලා මට හිතුණා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය සත්වයා කලින්ගු රටේ රජුරුවන්ගේ අගමේසිය වෙලා හිටියා ඊට පස්සේ ඒ අන්තපුරේ එක කාන්තාවක් ඇවිල්ලා ඒ රජතුමාගේ පාවල තෙල් ගාලා තිනවා ඉතින් අර සීනිදු ආදරෙන් තෙල් ගානකොට රජතුමාට මේ සතුටක් හිතිලා ආ ඔයාගේ නම මොකද්ද කින්ද මන්ද කියලා අන්තපුරේ දහස් ගණක් ඉන්නවනේ පොඩක් hina වෙලා කතා කරන ළඟ අගමේසිය ඉන්නවා ඊට පස්සේ ඒ ඒ ඒ අන්තපුරේ කාන්තාවත් hina වෙලා කතා කළා අගමේසිය හිටුණා රජතුමාගේ හිත ගියා දැන් මෙයාට කියලා හිතලා මේ රජතුමාට අර ඒ සීතල කාලේ රස්නේ පිණිස ගෙනල්ලා තිබ්බ අඟුරු කබල යහපත තිබ්බා රජතුමා එතනින් නැගිටලා ගිය ගමන් අර අඟුරු කබල අර බිසව ගැඟට දැම්මනේ අර අන්තපුරි කාන්තාවගේ ඇඟට දැම්ම අඟුරු කබල අන්න දැන් කිව්ව අවුරුදු කෝටි ගාන නිරේ දුක් විඳලා 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 දැන් ඇවිල්ලා දෙවි දෙවි ඉන්නකෝ ප්‍රේතාත්මය එක වැඩයි කලේ සමහර ගෙවල් මිනිස්සු උණු වතුර හලා ගන්නවානේ තරහා ගිහිල්ලා උණු වතුර හරනවා ඊට පස්සේ අතේ දිනේක දමලා ගහනවා කන බත් පිට පොලේ ගහනවා වට කොහොම කර්ම හැදෙයිද එක පුංචි සිද්ධියක් පින්වතුනි මේ වහනකට බය හිතෙන්නේ නැද්ද මේ සසරනේ අපිට මොකද්ද තියෙන රැකවරණේ තුනුරුවන් සරණ ගියොත් මිසක්කා රැකෙන්න නම් ක්‍රමයක් නැහැ මුළු හදවතින්ම බුදුරජාන් වහන්සේ සරණ යන්න ධර්මයේ සරණ යන්න සංඝ රත්නයේ සරණ යන්න පංචශීලයේ රකින්න ගොඩාක් දන් දෙන්න රුවන්වැලි සෑය ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ දළදා වහන්සේ නිතර වැඳ ගන්න සිරිපා කමල මයංගනී සෑය නිතර වැඳ ගන්න අටමස්ථානයේ සොළොස්මස්ථානයේ වන්දනා කර ගන්න අෂ්ටඵල දෙසිස්ඵල බෝධීන් වහන්සේලා වැඳ පුදා ගන්න කොච්චර පින් කරන්න තියනවද අසරණ මිනිසුන්ට උදව් කරන්න විහෙර විහාර චෛත්‍ය බෝධි කර්මාන්ත වලට උදව් කරන්න හම් වෙන පුංචි දේනොත් දන් දෙන්න අපි යනකොට මේවා අරන් යනවද ඉතින් ඒ නිසා මේවා අනිතක කරගත්තොත් මටද මේවා ඔබගේ සසර ගමනින්ද ඉතින් ඒ නිසා දැන් ඔයාලා හිතන්න ස්වාමීන් වහන්සේලා ධර්මයේ පිළිපැදලා ධර්මයේ ඇසුරු කළා උන්වහන්සේලා ඉහළ ලෝකවලට ගියොත් මාර්ගඵල ලැබුවොත් කියලා හිතන්න ඒතර ඔබ සසරට වැටෙනව කවදාද මොන කැහින්නේ ආයේ කවදාද දකින්නේ ඇයි මේ බලන්න සතර ආපාය වැටෙනොත් පොළව ගව් හතක් වැදින තල නිරෙයි අතිශයින් භයානකයි ඒ නිසා මේ බියකරු සසර ගැන දිවසින් දැකලා කියන මේ දේවල් ගැන සුළු කොට තකන් දෙපා අවිශ්වාස කරන් දෙපා පිළිගන්න ඉස්සෙල්ලා ඒකම ඔබව නිදහස් කරනවා මේ සංසාරේ ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ ඊතරම්ම භයංකරයි මේ සසර දුකෙන් නිදහස් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ උපන් සත්වයාට තියෙන බය මොකක්ද හෙව්වා දුක්ඛමස්ස මහ භයං ලොකුම බය තමයි මේ දුක කියන එක මේවා සැපද මේ දුකනේ මේ සසරේ යන සත්වයාට තියෙන ලොකුම බය දුක එතකොට අනේ අපිට කිසිම දුකක් නැහැ අපි කාලා බීලා ඉන්නවා කියනවා මේවට වැටුණොත් බටහිර වන්නේ බටහිර මිනිසුන්ගේ වචන ගන්න එපා මේ ශාස්ත්‍ර උන්වහන්සේගේ වචන ගන්න අපේ සිංහල මිනිසුන්ට ආවේනික වචන ටික ගන්න නිකම් මේ සුළු කොට තකන්න එපා බටහිර වචන වලින් සැනසෙන්න එපා මම දැක්කා සමහර අය මොන හරි වැඩක් කළා මහන්සි වුණාම අනේ මට වෙරි ස්ට්‍රෙස් කියලා ඔහේ පෙල්ලෙනවා ඒතර මං කල්පනා කරා අපේ අම්මලා කොච්චර වැඩ කළාද
එතකොට අම්මලා වැඩ කළා ගමේ මිනිස්සු වැඩ කළා ඒ මිනිස්සුන්ට වැඩ වැඩි වෙනකොට හිතන්නේ අනේ අපි අම්මලා විදිහට ගොඩක් මහන්සි වෙන්න ඕන අපි වගකීමක් තාත්තලා විදිහට ගොඩක් වැඩ කරන්න ඕන අපි මහන්සි අපි වගකීමක් තියෙනවා ගුරුවරයෙක් විදිහට මම ගොඩක් වැඩ කරන්න ඕන මට වගකීමක් තියෙනවා ඒ වගේ අපේ සමාජයේ තිබ්බ වචන තමයි අපිට වගකීමක් තියෙනවා දැන් පොඩ්ඩක් වැඩ කරගෙන පිට රට වචනයක් ගත්තා කිව්වා ඕන ෂේප් කරලා දානවා ඒකයි ඒතකොට සිංහල මිනිස්සුන්ගේ හොඳ වචන ටිකක් තිබ්බ හොඳට කෙලස් තේරෙන මොනවාරි මේ මොනවාරි කවුරු හරි දුන්නේ නැත්නම් හංගනවන අනේ යාලෝබයි එහෙම නෙමෙයි ඉස්සර සිංහල මිනිස්සු කියන්නේ මේ කුණ මිනිස්සු කොම්මැහි මිනිස්සු එහෙම කිව්වට පස්සේ හොඳට වදිනවා ඊට පස්සේම තමන්ගේම කෙලස් කියන ලැජ්ජා හිතෙනවා දැන් ඉතින් යාලෝබයි කිව්වම අනිත් එකිනා කියනවා ලෝභකම් නැත්තේ කාටද නිකම්ම ෂේප් වෙලා යනවා හොඳ වචන ගන්න සිංහල භාෂාවේ වචන ගන්න ඒතකොට කෙලිස් එපා වෙනවා මේකයි මේ ධර්මයේ කියන වචන මාලාවක් තියෙනවා නිරුත්තියක් කියලා එකක් ශාස්ත්‍රූ තථාගත බුදුරජාණන් වහන්සේ ඒ කාලේ මිනිසුන්ගේ හදවතට දැනෙන වචන මාලාවයි මේ දේශනා කළේ ඉතින් ඒ නිසා මේ කෙලිස් වලට නම් ප්‍රශංසා කරන්න එපා කෙලිස් වලට නම් සොඳුරු වචන දාන්න එපා මොකද සංසාරයේ යමක් ප්‍රශංසා කළොත් ඒක අපිට ලැබෙයි යමකට පිළිකුල් කළොත් නිඳා කළොත් ඒක බහැර වෙලා යයි. ඒත් අපි කෙලෙසේට නිඳා කරන්න පිළිකුල් කරන්න කෙලෙස් බහැර වෙලා යයි. කුසල් වලට සීලයට ශ්‍රද්ධාවට ගුණධර්ම වලට ප්‍රශංසා කරන්න. එතකොට ඒවා අපි කරා ළඟාවි. ඊට පස්සේ ඊළඟ විස්තරේ තියෙනවා අසීසක සූත්‍රය කියලා. අසීසක කියන්නේ හිසක් නැහැ කවන්ද රූපය. කවන්ද කියලා කියන්නේ හිසක් නැති රූපය. ප්‍රියාස්මතුනි මම මෙහි ගිජකුළු පව්යෙන් පහලට වඩිද්දි ආකාංශයේ ඇවිද ඇවිද යන හිසක් නැති කවන්ද රූපයක් දැක්කා. ඒ ශරීරයේ පපුවේ තමයි ඇසුත් කටත් තියෙන්නේ. පපුවේම තමයි ඔක්කොම තියෙන්නේ ඔළුව නැහැ. ඊට පස්සේ ඉතින් ප්‍රිය ආස්මතුනි භූත ගිජු ලිහිණියෝ කාක්කෝ උකුස්සෝ ඔය හිසක් නැති කවන්ද රූපේ පිටිපස්සෙන් පන්නා පන්නා ඉර ඉරා කනවා. කඩ කඩා කනවා එතකොට හිසක් නැති කවන්ද රූපේ වේදනාවෙන් කෑ ගහා ගහා දුවනවා යටි ජිරියෙන් කෑ ගහනවා ඉතින් මම ඔක දැක්කට පස්සේ හිතුණා මෙහෙමත් සත්වයෝ ඉන්නවනේ මෙහෙමත් සත්වයෝ ඉන්නවනේ කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ওই සත්වයා මේ රජගහ නුවරම හිටපු හාරිසණන් වූ සොරුම් මරන්නේ හොරු මරපු මිනිසෙයි අලු ගෝසුයි දැක්කද ඇයි හොරු බෙල්ල ගහලානේ කපලා දාන්නේ දැන් පුදුම සහගත කර්ම ඔළුව කපලයි මැරුවේ ඔළුව නැතුන් ඉපදුනානේ පුදුම සහගතයි මේ කර්ම ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපායේ බොහෝ කාලයක් දුක් විඳලා දැන් ওই ප්‍රේතෙක් වෙලා ඉන්නවා කියලා දැන් ඊතර ওই ප්‍රේත ලෝකවලට පින්වත්නි මේ පින් අනුමෝදන් කිරීමේ නැහැ මොකක්වත් නැහැ එතකොට මේ ප්‍රේතයෝ තවමත් ওই විදිහටම දුක් විඳිනවා ඊළඟට තියෙනවා බික්කු සූත්‍රය කියලා මේකේ පුදුම එකක් මේ කියන ප්‍රිය ආශ්‍රමතනේ මෙහි මම ගිජුකුළු පහුවේ පහළට වඩිද්දී ආකාශය ඇවිද ඇවිද යන භික්ෂුවක් දැක්කා. ඔහු පොරවා සිටින සිවුර සම්පූර්ණයෙන්ම ගින්නෙන් ඇවිල්ලා දිලිසෙනවා. පාත්‍රයත් ගිනිගෙන දිලිසෙනවා. ඉනේ බැඳු පටියත් ගිනිගෙන දිලිසෙනවා. මුළු කයම ගිනිගෙන දිලිසෙනවා. එතකොට ඒ භික්ෂුව වේදනාවෙන් කෑ ගහනවා. අනේ මට ඉතින් අනේ කියලා වේදනාවෙන් කෑ ගහනවා. එතකොට මට හිතුණා පුදුම සහගතයි හාමුදුරුවරුත් උපදිනවනේ මෙහෙම කියලා. භික්ෂුන්ටත් මේක වෙනවනේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මේ මහණෙනි කාශ්‍යප බුද්ධ ශාසනයේ මහානකම් වරද්දාගත් උන්වහන්සේ නමක් කිව්වා පාපී. පින්වත් මහණෙනි ওই සත්‍යයා කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලේ පාපී භික්ෂුවා. ওই පුජ්‍යලයා ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ කාලයක් අවුරුදු 100 ගණන් අවුරුදු 1000 ගණන් අවුරුදු ලක්ෂ ගණන් නිරේ පැහුණා අන්තිමේදී පාපී ඉතුරු ටික විඳවන්න ওই වාගේ පෙරේත ජීවිතයක් ලැබුවා කියලා. ගැලවිල්ලක් නැහැ මහානකම. සිවුර දාගත්තා කියලා ගැලවිල්ලක් නැහැ. ජීහි හෝ වේවා පැවිදි හෝ වේවා වටින්නේ ප්‍රතිපත්තිය. අඩුපාඩු හදාගන්න එක, වැරදි හදාගන්න එක, ධර්මයේ හැසිරෙන එක වටින්නේ. සිවුර දාගත්ත පළෙන් හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා සිවුර දාගත්ත පළියට හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා නම්
කරන්න තියෙන එකයි ඉපදීච්ච ගවම කහපාට රෙද්දකින් වහ ඔතන එක කියුවා එහෙම ඔක්කොම ප්‍රශ්න ඉවර වෙනවා නම් සක්කායි දිටිය නැති වෙනවා නම් ඉතින් එහෙම එකක් නෑ ඉතින් මේ උන්වහන්සේලාටත් මෙහෙම වර්ධිනවා නම් ඉතින් හතර වර්ගයක් කොහොම නිවන් දකින්නද ධර්මයේ හැසිරුණොත් පුළුවන් ඒ බණට එකඟ වුණොත් ඉස නැමුවොත් පුළුවන් නමුත් ගොඩාක් බලන්න පින්වතුනි මහානවිච ස්වාමීන් වහන්සේලාගේ පෞල්ම ගොනු කරගන්න තියෙන අමාරුව කවුරු හරි පෞලක ඉන්නවා බණක් නම් අහන්නේ ඉතින් ඒ නිසා මේ ඒ පැවිදිච්ච ස්වාමීන් වහන්සේට යටහත් පහත්ව බණපදයක් අහලා සැනසීලා මේ සසරෙන් නිදහස් වෙන්න හිතුවොත් හොඳයි නැත්නම් ඉතින් අර පරණ විදිහටම කල්පනා ගොඩාක් අය එහෙමයි අම්මලා තාත්තලා කල්පනා කරනවා පුතා කියලා සහෝදරය කල්පනා කරනවා එයා අපේ අයිය අනේ මල්ලිනේ කියලා නෑදෑය කල්පනා කරනවා එයි අපේ ගම්වල හිටපු අයනේ කියලා අර මේ සංගයත් එක්ක අර දහන් ඇසුර ලබන්නේ ඒක මහා අයහපතක් ගොඩාක් ස්වාමීන් වහන්සේලාගේ ගෙවල් වල සමස්තයක් වශයෙන් නෙවෙයි ගොඩාක් ස්වාමීන් වහන්සේලාගේ ගෙවල් වල ජීවිත අර පහන් කනුව වගේ පහන් කනුවක් තිබිලා උඩ පහන දැල් වෙනවා වටේටම එළියයි කනුව මුලට අඳුරුයි ඒ වගේ ගොඩාක් ගෙවල් වල මිනිස්සු ඔක්කොටම ධර්මයේ දේශනා කරන්න පුළුවන් ගෙදර එකතු කරලා බණක් කියා ගන්න බෑ ඒ නිසා මේ සසර කියන එක පුදුම සාගතයි මොකද ඒ ගෙදර හිටියොත් පස් දිනක් ලෝක පහකින් ආවේ මොනවා කරන්නද ඉතින් ඒ නිසා මේ ධර්මයේ තියෙන නුවණ ඇත්තාට පෞලේ ඇයිද නෙමෙයි බණ තියෙන්නේ බණ තියෙන්නේ පඤ්ඤාවන්ත අසයන් දම්මෝ නායන් දම්මෝ දුප්පඤ්ඤස ප්‍රඥාවන්තයාටයි ධර්මයේ තියෙන්නේ දුෂ්ප්‍රඥ කෙනාට නෙමෙයි ඒසා පෞලේ හෝ බාහිර හෝ ගමේ හෝ රටේ හෝ කොයි හරි තැනක ප්‍රඥාවන්තයෙක් ඉන්නවද ඔහු පිණිසයි ධර්මයේ තියෙන්නේ. ඒසා දේරුම් ගන්න මේ සසර ගමන ඔක්කොටම පොදුයි තියෙන්නේ. ඉතින් මේ ගැලවෙන්න තමයි මහානකම තියෙන උතුම් සත්පුරුෂ ඇසුරේ ගුරුවරු ඇසුරේ ධර්ම ඉගෙනගෙන හිත පාලනය කරගෙන අමාරුවෙන් මේකෙන් ගොඩ යන්න ඕන. ලේසි නෑ. කාටවත් දුෂ්කරයි. පැවිදි ජීවිතේ දුෂ්කරයි, ගිහි ජීවිතේ දුෂ්කරයි. ඉතින් අනිත්‍ය තේරෙනවා නම් හිත හදා ගන්න පුළුවන් මේවා අනිත්‍යයි කියලා. ඉතින් පින්වත්නි තව තියෙනවා භික්ෂුණි. භික්ෂුණියකුත් ඒ වගේ පාත්‍ර සිවුරු පිටින්ම උපදිනවා. මොකද යාළ මහානකමටත් ආසයි වැරදිත් වෙනවා. ඉතින් වැරදි හදා ගන්න නැතුව වැරදි කර කරම ඉන්නවා සිවුරත් රැකගෙන. ඉතින් කොහොම හරි අර සිවුරට තියෙන ආසාවත් එක්කම ප්‍රේත ලෝකෙට ඉපදුනා සිවුරු පිටින්. මේක පුදුම සහගත දෙයක් පින්වත්නි. ගිනි ගන්නවා ඊට පස්සේ. ඉතින් කී බුදුරජාණන් වහන්සේ අදාළ ওই භික්ෂුණියත් කාශ්‍යප බුද්ධ ශාසනේ වරද්ද ගත්ත කෙනින්. ඒ හේතුව පව් වැඩ කරලා. ඉතින් හොඳට පෙනී ඉඳලා. ඉතින් නිරේ ගිහිල්ලා ඉපදිලා ওই ඉතුරු ටික විඳවන්න ප්‍රේත ලෝකෙට ඇවිල්ලා කියනවා. ගිනි ගන්නවා. ඊට පස්සේ සික්කමානාවක්. සික්කමානාවක් කියන්නේ මේ උපසම්පදාවට පුහුණු වෙනවා. සාමනීරියක් උපසම්පදාවට අවුරුදු දෙකක් වෙනව පුහුණු වෙන්න ඕන. ඒ කාලයක් තියෙන එකට කියන සික්කමානා කියලා. ඉතින් ඒ වගේ කෙනෙකුත් මේ ගිනිගෙන ඉන්නවා දැක්කා. බුදුරජාණන් වහන්සේ වදාලා ඈත් කාශ්‍යප බුද්ධ ශාසනේ වරද්දාගත්ත කෙනෙක්. දැන් ඊතුරු ටික නිරේ ගිහිල්ලා ඊතුරු කර්ම විපාක ටික විඳින්න ආවචුව මනුස්ස ලෝකෙට. මේ ප්‍රේත ලෝකෙට දැන් ওই විදිහට ගිනිගෙන ඉන්නවා කියුවා. සාමනීරයෙකුත් ගිනිගෙන ඉන්නවා දැක්කා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔයත් දැන් බලන්න කාශ්‍යප බුද්ධ ශාසනය ඉඳලා අපේ බුද්ධ ශාසනයට පොළොව ගව් හතක් වැඩිලා. පින්වතුනි කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලා අපේ බුද්ධ ශාසනය දක්වා අතර කාලයේම සිද්ධ වෙච්ච ජාතක කතාම තියෙනවා 400 ගානක්. කොච්චර පුදුම සාගතයිද? කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලා අපේ බුද්ධ ශාසනයේ අතරතුර තමයි මකාදේව රජුරන්ගේ ශක්තිති පරපුර එන්නේ. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 336000යි. මකාදේව රජුණන් කාලේ අවුරුදු 336000ක් මිනිසුන්ට ආයුෂ තියෙන කාලේ ඒ රජ පරපුරේම ඉඳලා තියෙනවා මේ මහානවිච්ච අයව මිනිස්සු 7400ක් මේ සක්විති රජවරු 7400ක්. එතකොට එක රජ කෙනෙක්ගේ ආයුෂ අවුරුදු 336000යි. ඒක වැඩි කරන්නකෝ 7400. ඔය එක මකාදේව රජුරන් ඉඳලා නිමි රජුරෝ දක්වාම සක්විති පරම්පරාවට විතරක්.
කාශ්‍යප බුද්ධ ශාසනයත් අපේ බුද්ධ ශාසනයත් අතර ඊට අමතරව තව කොච්චරද තව කොච්චරද මහා සුදර්ශන සක්විති රජුරෙන් කාලේ ආයුෂ ගිහි ජීවිතයේ 84000යි මේ රජකමේ 84000යි පැවිද්දේ 84000යි ඒ ඔක්කොම කාශ්‍යප බුද්ධ ශාසනයත් ගෞතම බුද්ධ ශාසනයත් අතර ජාතක කතා වලින් 500කට කිට්ටු වෙන වගේ බුද්ධ ශාසන දෙක අතර එතකොට පොළොව ගව් හතක් උඩට වැඩෙනකල් ඒ වෙනකල් මේ මහාන වෙච්ච උන්නහන්සේලා ශ්‍රාවණේරය ශ්‍රාවණේරියය ඔක්කොම මහානකම වරද්දාගෙන නිරේ වැහිලා දැන් ප්‍රේත වෙලා අදටත් ඉන්නවා ලේසි නෑ හැබැයි තෙරුවන් සරණ ගියොත් හොඳට සරණේ පිහිටලා අඩුපාඩු හදාගෙන සිල් පිරිසුදු කරගෙන අඩුපාඩු වෙනකොට සිල් පිරිසුදු කරගෙන තෙරුවන් සරණ ගිහිල්ලා බණ දහම් ඉගෙනගෙන අන් අයටත් කාරුණිකව බණපදයක් කියලා දීලා මිනිස්සු මුලා කරන්නේ නැතුව අහිංසකව සාසන ප්‍රතිපදාවේ ගියොත් අන් අයට ඉවිෂයා කරන්නේ නැතුව ඉතින් මේ සසර ගමන නැතිනේ කාටවත් වැළකෙන්න මෙතනින් කියන්නකෝ මෙච්චර කාලයක් සංසාරේ භයංකාරකම ගැන ඉගෙන ගත්තා බේරුණ කෙනෙක් කියන්නකෝ මේ අහවල් අයිති නම් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මාර්ගඵලලාභින්ද නම් බේරෙන්න පුළුවන් ඒ මාර්ගඵලලාභී උත්තමයන් සතර අපායෙන් නිදහස් අනිත් අයගේ කර්ම පන්නවන්නා විපාක දෙනවා මේක තමයි බියකරු සසර කියන්නේ දිවසින්දුට බියකරු සසර මේකයි මේ නිකන් වැඩසටහන් කරන්න ඕන කමද කරණේව නෙමෙයි මේක තමයි සංසාරේ අනේ කවුරු හරි ගැලවෙන්න දරු මුණුබුරන්ට කියලා දෙන්න මෙහෙම සසරක් තියෙනවා කියලා ඉතින් මේ විදිහට සාමනීරය සාමනීරි මේ විදිහට ඉතින් වෙච්ච දේවල් මොගලම් මහ රහතන් වහන්සේ ගිජ්ජකූටෙන් බහැලා දැක්කපු දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙතුක් මෙච්චර විස්තර වින්වතුනේ ත්‍රිපිටකයේ තියෙන මෙතුක් කල් වැඩසටහන් වලින් කියලා දුන්නා ඊට පස්සේ දැන් අපි ඊළඟ වැඩසටහන කියලා දෙන්නම් මේ වාගේ දේවල් වලින් ගැලවෙන්න මොකක් හරි කියන්නේ අපායේ වැටිලත් බේරිච්ච අය කිහිප දෙනෙක් ඉඳලා තියෙනවා අපායේ වැටිලා දොර ළඟට ගිහිල්ලා බේරිලා ආපු අය ඒ අයගේ විස්තර කිහිපයක් කියලා දෙන්නම් ඒ වගේ මේ වගේ නොයැටෙන්නේ කොහොමද ඊළඟට අසුර ලෝකයේ ස්වභාවය කොහොමද ඒවා ශක්ති පමණින් කියලා දෙන්න උත්සාහ කරන්න ඉතින් හොඳට මේවා තේරුම් ගන්න මේ බුද්ධ ශාසනය දැන් අපිට විතරක් අමුතුවෙන් කවුරුත් කියන්නේ අමුතුවෙන් වෙනම ලොකු ස්වාමීන් වහන්සේ වෙනම අපි ළඟ තියන කුටු කුටු ගලව ගන්නලා නැහැ සියලු දෙනාට ධර්මයේ විරුත කළ තියෙනවා අපිට ලැබෙන ගුරු ඇසුර ඔයාලටත් ලැබෙනවා මේ පොත්පත් වල නෙවෙයි තියෙන්නේ දැන් මම ඔය කියපු සම්පූර්ණ කතා විස්තර ටික සංයුත නිකාය දෙක ලොකු ශාසනේ පරිවර්තනය කරලා තියෙනවානේ මේ තුවක්කල් ප්‍රේතවත්වේ කියපු කතා දුකසේ විඳින කර්ම විපාක කියලා අටුවත් එක තියෙනවානේ ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපි කියවන්නේ නැහැනේ ඒ නිසා සත්පුරුෂයන් වහන්සේලා ලෝකෙට ධර්ම විරුද්ධ කළා. පිට සලසා ගන්න එක අපි කරන්න ඕන. තව එක මේ මේ මෑත භාගයේ තියෙන ප්‍රේතයන්ගේ යම් විස්තරයක් කියන්න. අනු බුදුරජාණන් වහන්සේගේ ජයසිරි මහ බෝධින් වහන්සේ බුද්ධ ගායාවේ අපේ සිංහල ස්වාමීන් වහන්සේලා මිහිඳු මහරහතන් වහන්සේගේ පස්සේ කාලේ වන්දනා කරන්න නැවෙන් ගිහිල්ලා ඉන්දියාවේ කැලෑමෙන් යනකොට රාත්‍රියක් වෙලා විශාල අඩි 600ක් විතර දිග ගල් පර්වතයක් තිබිලා පර්වතයේ උන්නාන්සලා නැවතුණා. ඊට පස්සේ ඒ පර්වතයේ උන්නාන්සලා සක්මන් කරනකොට රෑ දැක්ක ඔළුවක්. ඊට පස්සේ තෙරුණාන්සලා දැක්ක මේ පර්වතයක් කියලා තිබ්බට මේ ගල් පෙරේතේ. ඒ ගලක් විදියට ඉන්නේ පෙරේතේ. උන්නාන්සලා කන්දෙන් බැස්සා. බැහැලා පෙර ඇහුවා එම්බා පෙරේතේ උඹ කවුද? අනේ මං කාශ්‍යප බුද්ධ ශාසනේ මැරිලා ගිහිල්ලා ඉපදිච්ච පෙරේතේ කිව්වා. උඹ මොකද්ද කළේ සංඝයාට අයිති දේවල් කෑවා කිව්වා සංඝයාගේට පූජා කරපු වතු වල ආදායම ගත්තා කිව්වා සංඝයාට පූජා කරපු දේවල් හොරෙන් ගෙනියලා පවුල් නඩත්තු කළා කිව්වා සංඝයාගේ දේවල් විනාශ කළා කිව්වා සංඝයාට අයිති ඉඩම් විකුණවුවා කිව්වා කාශ්‍යප බුද්ධ ශාසනේ ආරාම ඒ වගේ ඵල විකුණලා ඒ වගේම පවුල් නඩත්තු කළා ඒ වගේ විපාකයක් විදිහට හෙල්ලෙන්න බැරි ගල් පෙරේතෙක් වුණා කිව්වා දැන් ඊට පස්සේ ඇහුවා ස්වාමීනි මේ මොන කාලෙද මේ තමයි ගෞතම බුදු බුද්ධ ශාසනය අනේ මේ පහපොළ මහපොළව ගව් හතක් වැඩිනකන් මම මේ ගලක් වගේ වෙලා කෙවෝ ස්වාමීනි මගේ විස්තරය යම් කෙනෙක් දැනගත්තා ද එදා ඉඳලා දවස් 7කින් මාව පිච්චෙනවා කෙවෝ ඉතින් උන්වහන්සේලා දවස් 7ක් ඒ කැලේ නතර වෙලා ඉඳලා තියෙනවා 7 වෙනි දවසේ ඒ ගල පිච්චිලා තියෙනවා ඒ ගලේ පිච්චිච්ච ඒ ගින්දරේ එළියෙන් ඒ ස්වාමීන් වහන්සේලා පයින් ඇවිල්ලා තියෙනවා යොදු ගව් එකහමාරක් අර ගින්දරේ එළිය එච්චර දුරට වැදිලා තියෙනවා පර්වතේ ගිනිගන ගල් පෙරේතයෝ සමහර කැලෑවල ඔය අපිට ගල් පර්වත පේන ඕවටම බද්ධ වෙලා
දැන් මිනිස්සෙක් මෙහෙම ඉන්නවා මිනිස්යාටම ප්‍රේතෙක් බද්ධ වෙන්නේ අපිට පේන්නේ මිනිස්සයා නමුත් ප්‍රේතෙක් බද්ධ වෙලා ඉන්නවා ඒ වගේ අපිට පේන්නේ ගලක් ඒ ගලට අමනුෂ්‍යයා ප්‍රේතයා බද්ධ වෙලා ඉන්නවා පුදුම සහගතයි දැන් රුක් දෙවියෝ අපිට පේන්නේ රුක් දෙවියෝ ගහට බද්ධ වෙලා ඉන්නවානේ අතු කපනකොට රුක් දෙවියන්ගේ ඇඟට ඒ වේදනාව දැනෙනවානේ පුදුම සහගත දේවල් තියෙනවා සංසාරේ ඉලන් තව එක ප්‍රේතෙක් දැකලා තියෙනවා ඒ ලංකාවේ තිරුණහන්සේලා ඒ ගලක් මැද නිකන් ගල් කණුවක් වගේ පස්සේ බාමුට පෙරේතේ ගල් කණු පෙරේතයා ඊට පස්සේ ඇහුවා මෝ මොකද්ද කරපු කර්මේ අනේ කාශ බුද්ධ ශාසනේ බුදු සසුනට පූජා කරපු ඉඩමක මේ කණුව එහා පැත්තෙන් ගහලා තමන් ඉඩම පොඩ්ඩක් වැඩි කරගෙන කණු වෙනස් කළා අදට තියෙනවනේ මේ කණු ඇවිදින ඒවා මේ කණුවක් වෙනස් කළා දැන් ඒ පොළොව ගව් හතක් වැඩෙන කල් පෙරේතේ පුදුම සහගතයි එතනින් පස්සේ මුත් නිරේතේ යන්නේ මෙහෙමත් ඉන්නවා පින්වත්නි ප්‍රේතය තව තියෙනවා එක විහාරයක මේ ඒ විහාරේ හාල් තිබිලා තිනවා මිනිස්සෙකුට මේ ඈදෑය කට්ටියක් ඇවිල්ලා කෑමක් දෙන්න වෙලා හාල් නැහැ ගෙදර ඉක්මනට පන්සලට පැනලා ආඳුරු නැහැ ඒ දවස්වල ඒ ආරාමයේ තිබ්බ හාල් ටික හොරෙන් අරන් ඇවිල්ලා කාලා හාල් පෙරේතෙක් කියලා ඉපදිලා ගිනි ගන්න ඇඟක් එක්ක ගිනි ගන්න මේ පෙරේතෙක් කියලා ඉපදුණා. ඉතින් ඒ කාලේ සද්දාතිස්ස රජුටන් කාලේ මහල් කරත 60ක් හෝ 60000ක් වගේ මට මතක නැහැ පූජා කරලා පිනක් දුන්නාට පස්සේ එවුන යාන්තම් ඒ පෙරේතයා ඒ දුකෙන් ගැලවිලා තියෙනවා. ඉතින් ඔය වගේ පින් දෙන්න කවුද අද කාලේ ඉන්නේ? ඒකයි ඉස්සර අපි ගෙවල් කිව්වා මේ නද මේ නියපොතට දාඩිය දානකල් සංඝයාගේ දේවල් ගන්න එපා. වැඩක් කරනවා නම් වැඩක් කරපල්ලා කියලා. ඉතින් ඒ නිසා මේ අමුතු බයක් ඇතික සංඝයා කැමැත්තෙන් පුතා මේක කන්න, දුව මේක ගන්න, ඊළඟට මේ මේක මේ ඔයාලා මේ ශ්‍රමදානය කරනකොට මේ තේ ටික බොන්න, මේ කෑම ටික කන්න, මේ කැරෙන් යන්න. එහෙම සංඝයා කිව්වොත් මේ සක්කා. තමන්ගේ හිතුමතෙන් අධිකාරියෙන් මමයි සභාපති, මමයි ලේකම්, මමයි කමිටිය. ඒකනේ දැන් අපි අසපුළු අමුතු කමිටි නැත්තේ. ඇයි ඒ කමිටි භයානකයි. ඊට පස්සේ සංඝයා පරිපාලනය කරන්න යනවා. තව විස්තර ටිකක් ඊළඟ වැඩසටහනේ කියලා දෙන්න. එච්චර භයානකයි මේ කර්ම ශක්තිය. කවුද මේවට වග කියන්නේ? මේ නිසා සංසාරේ බියකරුයි කියන එක නිකන් දේශනා කරපු එකක් නෙමෙයි. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම අසංකීය ගණන් දරුවෝ දන් දෙදී අවබෝධ කරන්නේ නිදහස් වෙන්නේ සුළුපටු සසරකින්ද? ඒ නිසා මේවා තේරුම් ගන්න. පව් කියන જાතිය නම් කරන්න එපා. කුසල් කරන්න, තෙරුවන් සරණ යන්න, පින් කරන්න. ධර්මයෙන් නිතර අහන්නේ ධර්මයෙන් තමයි ජීවිතය හදාගන්න විදිය. ටික ටික තේරෙන්න පටන් ගන්න. අපි කවුරුත් හික්මෙන අය. ඉතින් ඒ නිසා ඔබට මේ දහම් ලාභේ ලැබිච්ච වෙලාවේ ඔබේ ජීවිතේ ධර්මයෙන් ආලෝකමත් කරගන්න. ඉතින් ඒ සඳහා ඔබට භාග්‍ය ලැබේවා, සතර අපායන් නිදහස් වේවා. මේ පින් බලයෙන්ම ධර්මයේ ඇසු, ඒ වගේම දායකත්වයේ දරුව මේ පින් බලයෙන්ම ඔබ සසර දුකින් නිදහස් වේවා කියලා අපි එක ඉතින් ආශිර්වාද කරනවා.